ජයගම් ශ්‍රී ලංකා පොළොන්නරුවට දෙස් විදෙස් රැකියා මාර්තු 16 පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී මැයි පළවෙනිදා අද කියනවා ලංකාවේ ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂයේ තිබුණු ලොකුම රැලිය ලංකාවේ මැයි පළවෙනිදා කොළඹ දී සිදු කරනවා ස්ථානීය පසුව දැනුම් දෙන්නම් අපි ස්ථානයක් දැන් තීන්දුව කළ අවසන් හැබැයි එදාට තේරෙයි එක්සත් ජාතික පක්ෂයේ ශක්තියත් එක්සත් ජාතික පක්ෂයේ නැවත පිපිදීමත් එක්සත් ජාතික පක්ෂයේ ගම්මාන මට්ටමින් සංවිධානයත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන කණ්ඩායමත් මැයි පළවෙනිදා එනකොට මේ සමාජය දැනගන්න හැකියාව ලැබෙයි. ඒ කියන්නේ ඔබතුමාලා දැවැන්තම මැයි රැලිය කරනවා මෙවර මැයි පළවෙනිදා. ජෙනුයින් ජපන් මෝටෝ ඔයිල් නම් ටොයෝටා ජෙනුයින් මෝටෝ ඔයිල් විතරමයි. විවාදින්ම කියනවා දැවැන්තම මැයි රැලි එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වනවා. දැන් ඒ කියන්නේ අපි දන්නවා දැවැන්තම මැයි රැලි කලේ ගෝල් පේස් පිට්ටනියේ. ඔබතුමා කියන්නේත් ඒ කියන්නේ දැවැන්තම මැයි රැලියේ තියෙන කොළඹ කරන්න ගෝල් පේස් පිට්ටනියනේ. ගෝල් පේස් පිට්ටනිය දෙන්නේ නැහැ දේශපාලන වැඩසටහන් වලට. ඒ නිසා ගෝල් පේස් පිට්ටනිය කරන්න බෑ. ඒක පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එක වගේ. පොඩ්ඩක් ඉන්නකෝ මම වැඩේ වෙනවා කිව්වනේ. ඔබතුමා දැන් ඉන්නේ දැන් සජබි අපේක්ෂකෙක් විදිහටද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකෙක් විදිහට තවමත් දැන් ඔබතුමා සජබි එක්සත් ජාතික පක්ෂ අතරේ වැඩි වෙනසක් නැහැ. ඒක මම හිතනවා මුල් ලංකාවම දන්නවා සජබෙට ඉන්නේ එක්සත් ජාතික පාක්ෂිකයමයි. ඉතින් මේ පක්ෂ දෙක ඇතුළ වෙනසක් නැහැ. මම හිතනවා පොඩි විරසකයක් තිබුණා. මම හිතනවා ඒක නායකයෝ මට්ටමින් ඒක විසඳාගත යුතු කාලයයි. මොකද මේ රටේ ජනාධිපතිවරයා පත් වෙද්දී කවුරුත් බාරගත්තේ නැති වෙලාවක එතුමා බාරගත්තේ. එතුමා බාරගෙන කිව්වෙත් සියලු දෙනාට ඒක පාර්ලිමේන්තුවක් වෙමු කියලා. මම තවමත් විශ්වාස කරන්නේ මේ ලංකාව දැන් හීනයක් වගේ ගොඩ ආවිල්ලා ඉන්නවා මාස 15කින් මාස 18කින්. මේ මුළු ලංකාවම සියලුම ආණ්ඩු පක්ෂවල විපක්ෂවල ඔක්කොම එකතු වෙලා මේ රට අවුරුදු 5ක් ගොඩ දාලා දුන්නා නම් මම හිතනවා මේ රටේ මිනිසුන්ට ඊට පස්සේ දේශපාලන පාට කණ්ණාඩි දාගන්න පුළුවන්. මම හිතනවා අවසානයේදී අනුර කුමාර දිසානායකතුමාලගේ පක්ෂයට මෙහෙම හරි සෙනඟක් ඉන්නේ විපක්ෂයේ තියෙන දුර්වලතාවය නිසායි. මොකද විපක්ෂයක් මෙදා ප්‍රධාන විපක්ෂේ මේ වෙලාවේදී ආණ්ඩුව බාරගන්න සූදානමින් ඇඳගෙන ඉන්න ඕනේ. නමුත් මේ විපක්ෂයට උනේ ඒගොල්ලන් ඇඳගත්ත වේලසනින් වැඩි. ඒ නිසා තුන්වෙනි පාර්ශ්වය ඉස්සරහට ආවා. මොකද විපක්ෂය ගැන විශ්වාසයක් නැති නිසා. ඒ නිසා මං හිතනවා දැන් ඉන්න ප්‍රධාන විපක්ෂයට තියෙන එකම විකල්පයයි ඒ ඇවිල්ලා ප්‍රධාන ආණ්ඩුව කරන පක්ෂත් එක්ක එකතු වෙන එක විතරයි. ඒ කට්ටිය දඩබ්බර වෙලා එකතු නොවුනොත් ඒ කණ්ඩායමේ කීප දෙනෙක් ප්‍රධානීන් කීප දෙනෙක් මං හිතනවා ආණ්ඩුවත් එක්ක එකතු වෙයි. අපි කාලය විසින් මේ සියලු දේ තීන්දුව කරයි.